ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව ඊයේ රැසුවේ එම පක්ෂ මූලස්ථානයේදී එහිදී අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පක්ෂයේ සභාපතිවරයා ලෙසත් දුමින්ද දිසානායක මහතා පක්ෂයේ මහලේකම්වරයා ලෙසත් පත් කර ගැනුණා. දැන් පාර්ශව දෙකක් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපිට පාර්ශව දෙකක් එක එක පාර්ශවයයි. අපිට කියන්න හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මෙතන. ඒක තමයි අධිකරණය පිළිඅරගෙන තියෙන්නේ. අදම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමාට මහතා යැවෙනවක් ඇතුළත මේකත් එක්ක මම හිතන්නේ එතුමා ව්‍යස්ථාවේ නිලබලයෙන් අපේ හිටපු ජනාධිපති සියලු දෙනාම පක්ෂයේ අනුශාසක කටයුතු කරනවා. ඉතින් එතුමාට පුළුවන්කම තියෙනවා අනුශාසකෙක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව එතුමා කැමති නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක විදිහට කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. මෛත්‍රීපාල මහත්තය කියන්නේ එතුමා සභාපතිකමෙන් ඉවත් වුණේ පාසිකයන් වෙනුවෙන්. දන්නේ ඉතින් පාක්ෂිකයන් වෙනුවෙන් මොන පාක්ෂිකයන්ද දන්නේ එතුමට හිටියේ. එතුමා 142ක් එක්ක දීපු පක්ෂය දෙන්නට බස්සල තව කවුද ඉන්නේ එතුමට? එතුමට ඉන්නේ අර පස්සේ යන කියවන දෙතුන් දෙනෙක් විතරයි. මෙලෙස රැසු විධායක සභාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ අදහස් පළ කළා. අද මැතිවරණ කොමසාරිස්තුමා ගාව තියෙන මම විසින් පත් කරපු සංවිධායකවරුන් පමණයි විධායක සභාවට අයත් වෙන්නේ. ඒ වගේම මේ විධායක සභාව කැඳවීමේ බලයක් ඒ කිසිම කෙනෙකුට නැහැ. සභාපති කෙනෙක් ලේකම් කෙනෙක් නැහැ. මේ ඔක්කොම බොරු. ඒක නිසා ඊයේ පවත්වපු රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට විරෝධී සංවිධානයක් තමයි කරලා තියෙන්නේ. ඒක නිසා පක්ෂයේ කාටද අයිතිය දැන් බලේ තිබෙන්නේ කියන එක අවසානයේ තීන්දුව වෙන්නේ ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. ඒ මොකද එතෙන් තැනකන් අපි යනවා. මට වාර නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක් දෙකක් තියෙද්දී අපි හිතමු අද රැයට පාර්ලිමේන්තු විසිරෙව්වොත් එහෙම අපේ පක්ෂෙන් කිසිම දිස්ත්‍රික්කයක අපේක්ෂකයින්ට තරණය කරන්න බෑ. අද රැයට ජනාධිපති ඡන්දයක් ගැසට් කරපුවොත් එහෙම ජනාධිපති ඡන්දෙට අපේක්ෂකයෙක් අපිට ඉදිරිපත් කරන්න බෑ. මොකද අර තත්ත්වයේ උඩ නාම යෝජනා බාර ගන්න නැහැ මැතිවරණ කොමිසමයි. මම ඉල්ලා සුනේ ඒ නිසා ඒක මම නොකළනම් එහෙම මම ද්‍රෝහියෙක් වෙනවා. ඔබතුමාට මෙච්චර මේ පහර දෙන්නේ මං හිතන්නේ ලෝකයේ ගිනස් පොතට මං ගිහින් තියෙන්නේ නඩු 400 ගානක් තිබෙන නිසා. කාදිරල් උන්නාන්සේගේ ප්‍රධානත්වයෙන් නඩු 400 ගානක් දැම්මා. නමුත් මම ජනාධිපතිවරයා කාලේ බොහොම පැහැදිලිවම ඔය හැම කෙනෙකුටම වන්දි ගෙව්වා. දැන් කාදිනල් උන්නාන්සේට ලැබිච්ච සල්ලි ওই පාස්පුරහාරයෙන් පස්සේ කතෝලික සංවිධාන ලෝකේ රටවල් වලින් ඒ සල්ලි වලට මොකද උනේ කියලා කරුණා කරලා කාදිනල්තුමා ඉදිරිපත් කරන නහොඳා නාමලේඛනයක් ඒ සත්ත පහක් ওই වින්දිතේ ඉන්න දුන්නේ.